අනමල් රාජපක්ෂ කොහමද ඔයාට මල්ලිලා තාත්තලා මහප්පලා බාප්පලා ඈ නැන්දලා මාමලා දුවලා පුතාලා සමීපින් ඉන්නවද මෝ එහෙනම් ඇති සමීපෙන් නේද රයිට් අපිට නම් උන හොඳයි නාමල් ඔයා ඔයාගේ වයසයි මගේ වයසයි එකයි ඒ නිසා මං ඔයාට සර් බේබි අරව මේවා කියන්නේ කෙලිම කුළු භාෂාවෙන් මචං මචං මෙහෙමයි රයිට් මේ තමයි ලංකාවේ තියෙන විශාලතම ඒ වගේම දකුණු ආසියාවේ හතරවෙනියට විශාලතම ක්‍රිකට් බැට් නිෂ්පාදන කර්මාන්ත ශාලාව. බිම් මට්ටමේ ඉඳලා වසර 3ක් මුළුල්ලේ මහන්සියලා වැඩ කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම අද මේ වෙනකොට මේ ගොඩනැගිලි වපසරිය මම හදාගෙන තියෙන්නේ. අර තමයි අර පේන්න තියෙන්නේ ඊළඟට පටන් ගත්තු ව්‍යාපෘතිය සියලුම ලෙදර් පිටි ලෙදර් බෝල් පෑඩ්ස් ග්ලව්ස් හෙල්මට්ස් ක්ලොත්ස් ඔක්කොම ලංකාවේ මැනිෆැක්චර් කරන්ද පටන් ගත්තු ව්‍යාපෘතිය හැබැයි ඔයාලා තාත්තලා බාප්පලා මහප්පලා සීයලා රනිල් අංකල්ලා ඈ සජිත් අයියලා ඔක්කොම එකතු වෙලා දමල ටික ටික ඇරපු එකේ දැන් හොඳටම ඇරලා දැන් අපිට මේ මේක කරගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා 21 දිනක් වැඩ කරා මගේ යටතේ අපේ කර්මන්ත ශාලාවේ හැබැයි දැන් 15 දිනක් වැඩ කරන්නේ සම්පූර්ණම ව්‍යාපෘතිය අවසානයේ 70 දිනක් විතර 70 දිනකට පමණ රැකියා අවස්ථාව උදා කර දීමට අපි සැලසුම් කරලා තිබ්බා හැබැයි ඔයාලා මහප්පලා බාප්පලා තාත්තලා ඔක්කොම එකතු වෙලා ඒ සියල්ලම විනාශ කරලා දැම්මා මචං හරිද සතුටුයිද දැන් ඒක තමයි වෙන්න ඕනේ එතකොට 70 දිනක් කියන්නේ ආවම වශයෙන් 240 දිනක්වත් මේ ආයතනයේ නිසාවට එදා වේල ජීවන වියදම හොයා ගැනීමට උන්ට තිබ්බ අවස්ථාව තමයි අද වෙනකොට බොඳ වෙලා තියෙන්නේ ඉතින් අපි මේ විදිහට තමයි ක්‍රිකට් පිටි හදලා ආන් අතන පේන නැති වාට බැට් 10000කින් යුතු ක්වොන්ටිටි එකක් එතන තියෙනවා අර කෙරවලේ අර තියෙන්නේ තවත් බැට් 10000කින් යුතු ක්වොන්ටිටි එකක් මේ තියෙන්නේ ෂිප්මට් 3ක් යවන්න පුළුවන් කාටුන්ස් නාමල් ඔයාලට පේනවද මේ තියෙන්නේ DNA සන්නාමයටදී ශ්‍රී ලංකන් ඔරිජිනල් ශ්‍රී ලංකන් ප්‍රෙස් බැට් රයිට් හැබැයි අපි මෙච්චර මහන්සි වෙලා රෑ පාන්දර නැගිටගෙන වැඩ කරලා ඈ අපි සල්ලි හොයන්නේ ඔයා කොහොමද ඔච්චර සල්ලිකාරයෙක් උනේ මගේ වයස වෙද්දි කිසිම රස්සාවක් කරන්න නැතුව පාර්ලිමේන්තු වැටුපෙන් යෝසිත රාජපක්ෂට තියෙන චෝදනා රෝහිත රාජපක්ෂට තියෙන චෝදනා බලන්නකෝ අපිට දුකයි මචං අපේ තාරුන්නේ අපිට හැමදේම තාරුන්නේ හිට උඹලගේ තාරුන්නේ අද මොකද්ද මේ බලපන් මචං මේ නිදි මරලා මේ දුක් ඉඳලා මචං අවුරුදු 5ක් කොරියාවේ දුක් ඉඳලත් ආවා හරිද ඉතින් මේ අලි සබ්‍රි මැතිතුමා ඔබතුමා සුපිරි කතාවක් කරානේ ලංකාවට ආයෝජකයෙන් නැතුව තාක්ෂණය එන්නේ නැහැ කියලා ව්‍යාපාරික අවස්ථා නව උත්පාදන කිසි දෙයක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ කියලා මේන් තියෙනවා මේ තියෙන ජෙනුයින් ඉංග්‍රීසි විලෝ හරිද එංගලන්තයේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩාව දකුණු ආසියාවේ සහ රටවල් කීපයක ව්‍යාප්තුනන් පස්සේ ඉන්දියාව සහ පකිස්තානයේ ප්‍රධාන රටවල් වල මේක මේ ඉංග්‍රීසි විලෝ යොදාගෙන ක්‍රිකට් බැට් එක නිෂ්පාදන කටයුතු සිද්ධ වෙනවා වසර 50 මුළුල්ලේ හරිද හැබැයි මේ තියෙන්නේ අතිසාර්ථක විදිහට DNM කියන සන්නාමයේ යටතේ ඈ මගේ Facebook එකේදීත් බලන්න පුළුවන් අපි මගේ දෑතින් මගේ තාක්ෂණය අපේ තාක්ෂණයෙන් අපි ලෙදර් පිටි හදනවා කවුරු කිව්වේ නැහැ ලං හිතුවේ නැහැ ලංකාවේ මෙහෙම කරයි කියලා මේ තියෙන්නේ අපිට පේනවා ඇති සැකයි නම් පෙන්වන්නම් මේ තියෙන්නේ ජෙනුයින් ඉංග්‍රීසි විලෝ ඉංග්‍රීසි විලෝ අපි ලොකු රිස්ක් එකක් ඔලුවට අරගෙන ලොකු වගකීමක් අරගෙන අවදානමක් අරගෙන තමයි මේකට බැස්සේ අපි හැකියාව දක්ෂතාවය හැමදේම තියෙනවා මචං දැන් පේනවා ඇති මේ තියෙන්නේ ග්‍රේන්ස් තියෙන නියම ජෙනුයින් ඉංග්‍රීසි විලෝ ඒක උපයෝගී කරගෙන අපි ලෙදර් පිටි හදනවා ලංකාවේ පුදුමයිද ඔයාලට දැකලා නැහැනේ මේවා ඔයාලා පුටුවල ඉන්නේ හැබැයි අපි කරනවා මේවා හරිද මුන් බලන්න මේ තියෙන්නේ බැට් එක මේ තියෙන්නේ මේ තියෙන්නේ
පේනවද? ඕන් තියනවා ඔය. මේ තියෙන්නේ. මේ තියෙන්නේ කකුබුරා විදියට හදපු බැට්ටයක්. රයිට්. ඔය බලපන් මචං මේ හැන්ඩල් ජොයින්ට් එක ගහලා තියෙනවා හොයන්නවත් දැ ඔය. ආයි හුලංගක්වත් හුලංගිරක්වත් නැති වෙන්න ගහලා තියෙන්නේ. එල්ල කිරි වගේ. අපි වගේ දක්ෂයෝ මේ රටේ උන් තරම් ඉන්නා මම ඒකට උදාහරණයක් විතරයි. හරිද? නාමල් රාජපක්ෂ සල්ලි හොයන්නේ මෙහෙමයි. රටට ඩොලර් ගේන්නේ මෙහෙමයි. අපි තමයි මචං විවසායක පරපුර තමා මචං රටේ කොඳු නාරටිය. හරිද? ඒක ඔයාලා දන්නවද නොදන්නවද කියන්න අපි දන්නේ අලි සබ්‍රි. අයියේ. බ්‍රෝ. අපි වගේ උන්ව හොයපල්ලා. හරිද? ඒක තමයි දීර්ඝකාලීන විසඳුම. දකුණු කොරියාව, ජපානය වගේ රටක් ඇවිල්ලා කාර්මික රටවල්. ඒවා නිෂ්පාදන ආර්ථිකයේ තියෙන රටවල්. ලංකාවෙන් ඔය පොල්ලිලි කෑල්ලක් දෙකක් ඈ මොනා හරි ඔය පොඩි දෙයක් රට යවලා කොහොමද රටක් දියුණු කරන්නේ? මේ එක පිත්තකින් රුපියල් 20,000, 30,000, 10,000, 15,000 ලාභ තියාගන්න පුළුවන්. හරිද? හැබැයි ආරම්භයක් ගැනීමට දැන් ලක්ෂ ගානක බඩු තියෙනවා මෙතන මේ. හරිද? මේ තියෙන්නේ හැන්ඩල්ස්. මේ ඔක්කොම මැටීරියල්ස් අපි ලංකාවට ගෙනාවා. බොහොමත්ම දුක් මහන්සියෙන් හොයපු ධනය කැපිටල් එක දාලා ගෙනාවේ. ඉතින් හිතන්නට යමක්. ලංකාවේ ඕන් තරම් රට දියුණු කරන්න පුළුවන් දක්ෂයෝ ව්‍යවසායකයෝ රටේ ඉන්නවා. හැබැයි උන් අඳුරගන්නේ නැහැ කවුරුත්. කිසිම පාත් එකක් නැහැ අපිට අපේ මේ වැඩපිළිවෙල කරගෙන යන්න. කිසිම පාත් එකක් නැහැ ලංකාවේ. ඉන්දියාවේ නිෂ්පාදනය වෙන බැට් එක තමයි ඉන්දියාවේ ජාතික කණ්ඩායම පාවිච්චි කරන්නේ. පකිස්තානයේ නිපද වෙන බැට් එක තමයි CA බැට් එක, මලික් බැට් එක තමයි පකිස්තානුව පාවිච්චි කරන්නේ. හරිද? හැබැයි ලංකාවේ වාර්ෂිකව රුපියල් කෝටි 30ක 40ක ක්‍රීඩා උපකරණ ලංකාවට ආනයනය කරනවා. ඒක ඩොලර්ස් වලට ට්‍රාන්ස්ලේට් කරලා බලන්න කොච්චර ඩොලර් ප්‍රමාණයක් පිටරට යවනවද කියලා. හැබැයි ඒ යන ඩොලර් ටික ලංකාවේ රඳවගෙන අපිට පුළුවන් නැවත අපනයනය කරලා ලංකාවට ඩොලර් ගේන්න. යන එක නවත්තලා තව අපිට ගේන්නත් පුළුවන්. ඉතින් අපි කොන්දත් හයිය තියෙන, ඔළුවත් හයිය තියෙන, මේකත් තියෙන, ඔක්කොම තියෙන මිනිස්සු. ඒ නිසා අපි වගේ රට පුරා පිරි විසිරී සිටින ව්‍යවසායක ප්‍රජාව හොයාගනිල්ලා. උඹලට හොයාගන්න බැයි නම් අපි ඒකට කට්ටියත් හොයාගන්නම්, හොයාගන්න පුළුවන් කට්ටියකුත් හොයාගන්නම්. හරිද? අපි දුක් විඳලා මචං පොඩි කාලේ ඉඳන් මහන්සි වෙලා පුදුම ඇඟිපතේ වේදනාවක් එක්ක අපි මේ තැනට ඇවිල්ලා ඉන්නේ. හැබැයි උඹලා එන්න බඩ තෙල දදා පිට්ට නිගානේ රග්බි ගහ ඈ ජෙට්ටියවයව රොකට්ටියවයව උඹලා පුදුම ආතල් එකේ ඉන්නේ මචං. අපි ආතල් එක කියන එක අපි දන්නේ නැහැ මචං. අපි දන්නේ ඇඟිපතේ උදේ පාන්දර නැගිට්ටාම රෑට නිදාගන්න යද්දී ඇඟිපතේ තියෙන වේදනාව තමයි අපිට ඒක ඇඩික්ට් වෙලා ඒක විතරයි අපි දන්නේ. දවස් දෙක තුනක් වැඩ කරේ නැතුව හිටියොත් අපිට බෑ, ඉන්න බෑ. හැබැයි උඹලා එහෙම නෙමෙයි. උඹලා කොහොමද උච්චර ධනයක් එක්ස්ට්‍රැක්ට් කරගත්තේ? හරිද? මේ එක හොර වැඩක් අපිට කරන්න හිතෙන්නේ නැහැ. බැට් එකක් හොරට විකුණන්න හිතෙන්නේ නැහැ. මොකක් හරි ඩැමේජ් එකක් වහලා. හැබැයි උඹලා තියෙන චෝදනා බලපල්ලා. උච්චර අඩු වයසකින් දවසට කෝටි ගණන් එහෙනම් ලාභ ගන්න ඕනේ. උඹලා උච්චර ධනයක් ව්‍යාපාර කරලා එකතු කරා කියන්නේ මචං. තේරුණාද? එනිසා අපි තරුණ ප්‍රජාව විදියට මේ සියල්ල දන්නවා. වැඩ කරලා තමයි මේ කියවන්නේ. මේ කයිවාරු ගැහුවට මචං වැඩ කරලා මේ බලපන්. BNM සන්නාමය යටතේ ලංකාවෙන් මේ විදියට ගැම්මක් ඇතුව අපි බඩු ටික යවන්නේ. රයිට්. අර තියෙන එක ෂිප්මන්ට් එක. බැට් කන්දක 250ක් තියෙනවා. 250න් කඳු 40ක් තියෙනවා. බැට් 10,000යි. මෙතනත් එකතු වුණාම තව ෂිප්මන්ට් එකක්. මාස දෙකක් ඇතුළත බැට් 30,000ක් අපි 30,000ක් බැට් පකිස්තානයට සැහැල්ලු පන්දු පිටි. මේ තියෙන සියල්ලම යන්ත්‍රෝපකරණ යන්ත්‍රානුසාරයෙන් හදන්නේ. හරිද? ලංකාවට තාක්ෂණය ගේන්න ඔළුව තියෙන මිනිස්සු විතරයි හයිය තියෙන මිනිස්සු විතරයි ඕනේ. නැතුව හැම දෙයකටම ආයෝජකයෝම ඕනේ නැහැ. අලිසබ්‍රි මහත්තයා. තේරුණාද? කට තිබ්බ වලියට නිකන් ගොන් ජෝක්ස් දාන්න එපා අපිට. අපි වගේ මිනිස්සු ඉස්සරහා.
අපි තමයි ඇත්ත මිනිස්සු මේ අපි තමයි ඇත්ත මිනිස්සු අපි ඉස්සරහ ගොන් ජෝක් දාන්න දෙන්න එපා